අද දින මෙතෙන්ට සපෙමිනි ඔබ සියල්ලන්ටම ප්‍රථමයෙන්ම මම පතන්නම් සුබම සුබ දවසක් කියා. ඉතින් අද අපේ පාසලට සුවිශේෂී වගේම වැදගත් දවසක්. ඒ අපේ රටේ සුවිශේෂ පුද්ගලයෙක් අද අපේ පාසලට සම්ප්‍රාප්ත වීමයි. එසේනම් අද දින මේ උත්සව සභාවට පැමිණි ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන්ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුන්ගෙන්ද ත්‍රිකුණාමල උත්තර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගෙන්ද දේශපාලන අධිකාරිය නියෝජනය කරන සියලුම නියෝජිත නියෝජිතවරියන්ගෙන්ද අද දින අප පාසලේ ගරු නියමුවානන් වන විදුහල්පතිතුමාගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන්ද ආදරණීය අම්මලා තාත්තලාගෙන්ද ඒ වගේම මාගේම ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. පොල්ලතු පැලකින් ආරම්භ කරපු අපේ මහදුර්ල විදුහල් මාතාව අද වෙනකොට දීර්ඝ ගමනක් ඇවිත් තියෙනවා. ඉතින් අද වෙනකොට අපේ පාසල ත්‍රිකුණාමල උතුර කලාපයේ ප්‍රධානතම ජාතික පාසලක් විදිහට ආඩම්බරෙන් ඉන්නවා කියන එක අපි හැමෝටම මේක ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදිහට ආඩම්බර වෙන්න ඕන කරුණක්. ඉතින් අධ්‍යාපන පිපාසය සංසිඳුව ගන්න අපි හැමදාම මේ ප්‍රදේශයේ විතරක් නෙමෙයි අවට ප්‍රදේශ රාසියකත් ළමයි ඉතාමත් ආසාවෙන් මේ සිප්හල වෙත දුවගෙන එන්නේ ගොඩක් ආසාවෙන් අකුරු කරන්න. ඉතින් අපේ පාසලේ ශිල්ප ශාස්ත්‍ර විතරක් නෙමෙයි ගුණහරුකම් ඒ වගේම සිරිත්තිරිත් අපිට කියා දෙන ආදරණීය ගුරු මණ්ඩලයක් ඉන්නවා. ඉතින් කොහොම වුණත් අපි මේ ආපු ගමන ලේසි ගමනක් නෙමෙයි. අපි ගොඩක් දුෂ්කරතා මැද ගොඩක් දුක්ඛම් කටළු මැඩගෙන තමයි මේ ගමන ආවේ. කොහොමද කියනවා නම් අපේ පාසලේ පොතට පතට පමණක් සීමා වෙලා හිටපු ළමයි නැහැ. ක්‍රීඩාවලින් නර්තනයෙන් වාදනයෙන් ගායනයෙන් වගේම විවිධ භාෂා තරඟවලින් විවිධ ජයග්‍රහණ අත්කරගත්ත ළමයි රාශියක් ඉන්නවා. ඉතින් මේ ජයග්‍රහණ අපි අත්කරගත්තේ කොහොමද කියලා අපි කතා කරොත් කුසට ආහාරයක් නැතුව නෙතට නින්දක් නැතුව අපි හැමදාම පුරුදු පුහුණු වෙලා තමයි මේ ජයග්‍රහණ අපි මේ පාසලට ලං කරගත්තේ. කොහොම වුණත් අද දින අපිට සුහුරු පන්ති කාමරයක් ලැබිලා තියෙනවා. ලෝකය දියුණු වෙනවා, තාක්ෂණය අතින් විවිධ නවීන උපකරණ හොයාගන්නවා. ඉතින් අපේ ගම නගරයක් නෙමෙයි, නාගරික පාසලක් නෙමෙයි. නාගරික පාසලක් නොවුනත් අනාගත තාක්ෂණය දිහා අනාගත ලෝකය දිහා ඇහැ ඇරලා බලන්න අපිට උදව් කරපු ඔබතුමාට මම අපේ පාසලේ සියලුම ළමන් වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි මම ගරු විපක්ෂ නායකතුමනි මේ වෙලාවේ කියන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද කියනවා නම් අපි තරඟවලට යනකොට විශේෂයෙන්ම අම්පාර දෙහිඅත්ත කණ්ඩිය වගේ ගොඩක් දුර පැහැර නගරවලට යන්න වෙනවා. එතකොට ආසන්න වශයෙන් අපි කිලෝමීටර 250ක් වගේ දුරක් යන්න ඕනේ. කොහොම වුණත් අපි බස් එකක් අරගෙන තමයි මේ තරඟවලට සහභාගී වෙන්නේ. එතකොට අපිට රුපියල් 60,000-70,000ක මුදලක් යනවා. අපේ ගම ගොවි ජනපදයක්. මේක ජීවත් වෙන හැමෝම ගොවි මෑණිවරුන්ගේ ගොවි පියවරුන්ගේ දුව දරුවන්. අපිට හරියටම මේ යන මුදල සපයා ගන්න විදිහක් නැති වෙන අවස්ථා බොහෝ තියෙනවා. කොහොම වුණත් කන්න තියෙන වීමලු දෙක තුනක් එහෙම නැත්නම් කනේ තියෙන කරාඹු ටිකක් අපේ අම්මලා තාත්තලා උකස් කළා තමයි අපිට යන්න අවශ්‍ය මුදල් සපයලා දෙන්නේ. කොහොම වුණත් මේ විදිහට අමාරුවෙන් අපි සපයා ගන්න මුදල් වලින් අපි ගිහිල්ලා තරඟ කරලා ලබාගත් ජයග්‍රහණ ගැන කතා කරමින් ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක් දැනෙනවා.
ආසන්නව අපි 2023 වර්ෂයේදී සංගීත තරඟවලින් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඉතින් එතකොට ඒ වගේම තමයි අපිට තවත් අවස්ථා තවත් දක්ෂතා තියෙනවා. සමහරක් විට අපිට තවත් තරඟවලට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ ගමනාගමන අපහසුතා නිසා අපිට ගොඩක් වෙලාවට අපිට තරඟවලට සහභාගී වෙන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් අපි අතින් ගිලිහෙච්ච ගොඩක් ජයග්‍රහණ තියෙනවා. ඒ කොහොම වුණත් අද දින නව තාක්ෂණයට ගැළපෙන පරිදි සුහුරු පන්තිකාමරයක් අපිට ලබා දුන්න ඔබතුමාට ගොඩක් නැවත වතාවත් මං ස්තුතිවන්ත වෙනවා. අපි ගොඩක් අපේක්ෂා දැල්වගෙන හිටියා රට සංවර්ධනය කරන ප්‍රතිපත්ති යටතේ. සක්වල කියන වැඩසටහන යටතේ අපේ පාසලටත් බස්රියක් අපේක්ෂාවෙන් අපි හිටියා. කෙසේ වුණත් අද අපිට ලබා දුන්න සුහුරු පන්තිකාමරය ඊට නොදෙවිනි නෑ කියලා මම හිතනවා. ඉතින් ගරු විපක්ෂ නායකතුමනි, ඔබතුමාගේ මේ ක්‍රියාදාමය ගොඩාක් වටින, අපි හැමෝටම ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉතින් මේ චූටි බීජය රෝපණය කරලා මේ බීජය කවදා හරි ලොකු වෘක්ෂයක් බවට පත් වෙනවා. ඉතින් මේ වෘක්ෂයෙන් සෙවන ලබා ගන්න ගොඩාක් දුවදරුවන්, ගොඩාක් සිසු සිසුවියන් ගොඩාක් ආසාවෙන් තමයි බලන් ඉන්නේ. අනිවාර්යයෙන්ම අපි දුන්න ලොකු උපකාරයෙන් අපේ රටට, අපේ දැයට හොඳ වැඩදායි මිනිසුන් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් අපේ රටේ මේ විදිහට සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අපිටත් අපේ පාසලටත් මේ විදිහට ලබා දුන්නු සුහුරු පන්තිකාමරයට නැවත වතාවක් මං ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි අද අපේ පාසලේ නොමැකෙන දිනයක්. ඒක විවාදයක්, අවිවාදයෙන් අපි පිළිගන්න ඕන දෙයක්. කුසේ වෙතත් අද මේ විදිහට අපිට මේ ලබා දුන්නු පන්නරය තවදුරටත් ක්‍රියාත්මක කරමින් අපේ හෙට දවස වෙනුවෙන් මේ කරන උපකාරයට තවත් මේ විදිහට ඉදිරි කැඩ කටයුතු කරගෙන යන්න ඔබතුමාටත් සියලුම දෙනාටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දෙනාට ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් මහදුල්ලව මහා විද්‍යාලයේ විදුහල් මාතාවගේ ඉගෙනුම ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ කතාවට අසාගෙන සිටපු ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.